Show me your friends and I'll show you your future. හොඳ යාළුවෙක් කියන්නේ මොන වගේ කෙනෙක්ද? ඔයාට දැන් ඉන්න යාළුවෝ හොඳ යාළුවෝද? ඔයාට ඉන්න යාළුවෝ ඔයාට මොනවාරි හොඳ දෙයක් කරන්න කියලා උපදේශයක් දීලා තියෙනවද? ඔයාට දැන් ඉන්න යාළුවෝ වමවකරි හොඳ දෙයක් කරද්දී දිගට මේදී කරන්න කියලා පුෂ් කරලා තියෙනවද? මේ අහපු හැම answer එකටම උත්තරේ නැහැනම් ඒගොල්ලු ඔයාගේ යාළුවෝ නෙමෙයි. එයා ඔයාගේ යාළුවෙක් නෙමෙයි. හැම ආගමකම කියන දෙයක් තමයි කල්යාණ මිත්‍ර ඇසුර තියාගන්න කියන එක. කල්යාණ මිත්‍රය කියන්නේ ඔයාගේ හොඳට ඔයාගේ සුබ සාධනය පිණිස කටයුතු කරන පුද්ගලයෙක්. මේ පුද්ගලයා කෙලින්ම බලද්දී හරි කරදරයක් වෙන්න පුළුවන්. අයියෝ අයියානේ මෙයා මට මේ දේ කරන්න කියන අයියානේ මේ මේ ජිම් එකට යන්න කියන අයියානේ මෙයා මට වෙලස් නැගිටින්න කියන්නේ. හැබැයි මේ මිත්‍රයා ඔයාගේ ජීවිතේ ගොඩ දාගන්න එමත් නැත්තම් හොඳ කරගන්න තමයි මේ උපදෙස් දෙන්නේ. එතකොට ඒකෙම ඔපොසිට්. ඒ යාළුවා මොකද කරන්නේ? එයා කැමති ඔයාව එයාගේ යටතින් එහෙමත් නැත්තම් එයා ඉන්නේ පහළ මට්ටමටම හැම තිස්සෙම ඇදලා ගන්න. මේ වගේ යාළුව තමයි ඔයාගේ පෞද්ගලික ආසාවන් වගේ පෞද්ගලික ඔපිනියන් එක සිතුවිල්ල ගැන හිතන්න නැතුව ඔයාට දේවල් කරන්න කියන්නේ. ඔයා කැමති නැති වෙන්න පුළුවන් දැන් ඉස්සර කාලේ වගේ එළියට ගිහිල්ලා පාටි කරලා රෑ වෙලා ගෙදර එන්න. හැබැයි නරක යාළුව මොකද කරන්නේ? ආයෝ අද විතරයි හැමදාම ඉන්නේ නැහැනේ අපි ජීවත් වෙන්නේ නැහැනේ කියලා ඔයාව ඇදගෙන ඉතනට අරන් යනවා. ඔයා දැන් මෙහෙම හිතද්දි මගේ වටේ ඉන්න යාළු මොන වගේද කියලා ඔයාට හිතෙනවා නම් මම මේ කිව්ව නරක පැත්තට මේගොල්ලෝ අදාළ වෙන්නේ කියලා. එහෙනම් මට ඔයාලට තව දෙයක් කියන්න තියෙනවා. ඔයා අහලා ඇති තමන්ගේ යාළුව පස් දෙනාගේ සාමාන්‍ය කියන කතාව. තමන්ලු තමන්ගේ යාළුව පස් දෙනාගේ ඇවරේජ් එක. එහෙමනම් ඔයා මතක් කරගන්න යාළුව පස් දෙනා. දැන් මේ යාළු පස් දෙනා මතක් කරගෙන මේගොල්ලොන්ගේ තියෙන ගුණාංගයි මේගොල්ලන්ගේ තියෙන හොඳ නැති දේවල් වේ එකට අරගෙන මේකේ සාමාන්‍ය අරන් බලන්න. ගොඩක් හොඳ පැත්තද තියෙන්නේ ගොඩක් නරක පැත්තද තියෙන්නේ කියලා. අන්න එතන ඒ උත්තරේ තමයි ඔයා. හිතාගන්න එක අමාරුයි නේද? ඔයා හිතන්න පුළුවන් නෑ. මගේ යාළු මෙහෙමයි ඒත් මම මෙහෙමයි කියලා. එහෙම වෙන්න පුළුවන් ඔයා වැඩි කවුරුත් යාළු ආශ්‍රය කරන්නේ නැත්තම්. හැබැයි ඔයා හැම තිස්සෙම අඩුම ගානේ සතියට සැරයක්වත් මම මේ කියද්දි ඔයාට මතක් වෙච්ච යාළු ආශ්‍රය කරනවා නම් ඒගොල්ලෝ නරක පැත්තට නම් ඉන්නේ. ඒගොල්ලොන් දැන් අතහැරලා එක්ක තනියම ඔයාට අවශ්‍ය තැනට යන්න. එහෙමත් නැත්තම් ඒ වගේ යාළුවෝ ඉන්න ඒ වගේ යාළුවෝ හොයාගෙන ඉස්සරහට යන්න. මොකද මට මේ ප්‍රශ්නේ ආවේ මගේ සෙල්ෆ් ඉම්ප්‍රූව්මන්ට් ස්කූල් එකේ ළමයි කිව්වා. ඒ නිසායි මම කවදාවත් දැකලා නැහැ මට වගේ ඩ්‍රයිව් එකක් තියෙන මට වගේ මේ ආසාවන් තියෙන කට්ටිය කියලා. ඒතර මම කිව්වා මේ ස්කූල් එකේ ඉන්න ඔක්කොම ඔයාගේ ආසාවන් තියෙන කට්ටිය තමයි. ඊට සයාගෝ නෑ 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 එහෙම නෙමෙයි. මට ආස මේ 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 දේවල් මේ වගේ ආව කවුරුත් දන්නේ නැහැ මම ජීවිතේ දැකලා නැහැ. ඒ වගේ නෑ කියලා කිව්වා. ඊට පස්සේ අතියක් විතර යද්දි ඒ වගේම ආසාවන් තියෙන තව ළමයි මේ ස්කූල් එකට ජොයින් වුණා. ස්කූල් එකට එහෙම ජොයින් වෙද්දි මම යාට යව මීට් කරලා දුන්නාන් පස්සේ මෙයා කිව්වේ ආ එහෙමයි ඉන්නව නේද? හැබැයි මගේ යාළුවෝ නම් කවදාවත් මම මෙහෙම දේවල් කියද්දි මට කිව්වේ මේ වගේම හිතන්න එපා මචං. අපි මේ වගේම අපි සෙට් එක මෙහෙමනේ කියලා හැම තිස්සෙම ඒගොල්ලෝ ඉන්න මට්ටමටම ඇදලා ගත්තා කියන එක. මම දකින්න විදිහට මිනිස්සු කොටසක් දෙකක් ඉන්නවා. එක යාළුවෝ සෙට් එකකට සෙට් වෙන්නේ නැති සෙට් එක. අනිත් එක ගෲප් එකක විතරක් ඉන්න පුළුවන් සෙට් එක. මේ එක ගෲප් එකක විතරක් ඉන්න පුළුවන් කට්ටියට තමයි මේ යාළුවෝ ප්‍රශ්න ගොඩාම බලපාන්නේ. මොකද මේගොල්ලෝ හිතනවා යාළුවා මොකක් හිතයිද? මම දැන් ඉන්නේ නැති නිසා මොන හරි යාළුවෝ හිතයිද? අර ටික කාලයක් යාළුවොත් එක්ක ඉන්නවා ටික කාලයක් එහෙම් පිටිම තමන්ගේ පාඩුවේ ඉන්නවා සද්දයක්වත් නැතුව ඉන්න. ඒගොල්ලන්ට ওই ප්‍රශ්න නැහැ. ඒගොල්ලෝ තමන් පාඩුවේ සිල් එකේ ඉන්න. වාගේ යාළුවා වේවා හොඳම යාළුවා වේවා කවුරු වුණත් ඔයාගේ ජීවිතේට ඔයාගේ දියුණුවට ඒගොල්ලෝ ඔබ්ස්ටකල් එකක් නම් හරස් කඩක් නම් මේගොල්ලොන්ගෙන් ඔයා ඈත් වෙන්න. ඔයා ඔය කරන්නේ යාළුවෝ සතුටු කරන්න කියලා ඔයාගේ අනාගතේ බිල්ලට දෙන එක. මොකද
ඔයාව දියුණු කරන ඒ ජර්නියක ඉද්දී මේ ජර්නියක ගොඩක් තනියෙන් යන්න ඕන ජර්නියක. ඒගොල්ලෝ ඔයාගේ යාළුවෝද නෙමෙයිද කියලා දැම්ම තීරණයක් ගන්න. ඔයාට යාළුවෝ කියන ප්‍රශ්නේ ගොළුකුවට බලපානවා නම් කල්පනා කරලා බලන්න ඒගොල්ලෝ බලපාන්නේ මොන අවස්ථාවලදී කියලා. මේ ඉරියට කියලා ඩ්‍රින්ක් එකක් දාන අවස්ථාවේදීද? මේ පාටියකට යන්න බැරි වෙයි මට ඉන්වයිට් කරන්න නැති වෙයි කියන අවස්ථාවේදීද? ඒ අවස්ථාව ඔයාට තව අවුරුදු 10කින් ඇත්තටම වටිනවද කියලා බලන්න. ඔයාට හිතෙනවා නම් මගේ මේ යාළු සෙට් එකේ ඉන්නවා. මේගොල්ලෝ හැමදාම ඉඳලා ඩ්‍රින්ක් එකක් දාන්න යනවා. මම මේගොල්ලොන්ව කපලා හිටියොත් මට ඉන්වයිට් කරන්න නැති වෙයි. එතකොට ඔයා හිතලා බලන්න ඕනි ඉන්වයිට් කරන්න නැති වෙන පාඩුව නෙමෙයි. තව අවුරුදු 10කිනුත් ඔයා ඒ ඉරිදට යන ඒ බාර් එකට අහයි යනවද කියන එක. ඔයා අවුරුදු 10කිනුත් එතනට යන්න හිතන් ඉන්නවනේ. එතනට යන්න කියන්නේ ඉඳලා හිටලා යන්න නෙමෙයි. ඒ දිගට මේ විදියට පාටි කරගෙන අවුරුදු 10 30 ඉන්න හැමතිනම් එකම තැන. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. ඒ යාළුව තෝරගන්න. හැබැයි මම මෙහෙම කියාදිත් ඔයා හිතනවා පිස්සු දෙරිස් ඔඹු. ඒව නම් මට කීරවත් ඉන්න ඕනේ නැහැ. මට වෙනම තැනක ජීවිතේ ඒ විදිහ ඉන්න ඕනේ කියලා. ඔයා දන්නවා දැන් මොකක්ද ඔයා කරන්න ඕනි කියලා. ඔයාට මේ යාළුව ප්‍රශ්නේ පොඩ්ඩක් ඇත්තලා. ඔයා හොයන්නේ කවුරු පාර්ට්නර් කෙනෙක් නම් ඔයාගේ ලයිෆ් එක හරියට කන්ටිනියු කරගෙන යන්න. ඒත් ඒ වගේ පාර්ට්නර් කෙනෙක් මොන වගේ වේද මොනවද ඒගොල්ලෝ හිතන්නේ කියලාත් ඔයාට කිසි අයිඩියාවක් නැත්තම් ඔයාට පුළුවන් මෙන්න මේ වීඩියෝ එක බලන්න. මේකේ මම ෆීමේල් නේචර් එක ගැන හැමදේම පැහැදිලි කරලා දෙනවා. මෙන්ලා ගෲප් එකක් ඉන්නවා නම් මේකින් 20% නම් ගර්ල්ස් කැමති. මේගොල්ලන්ට මොකද නමක් දාන්න ඉපැ. ඒ නම තමයි ඇල්ෆා. ඉතුරු කට්ටියට දාලා තියෙන නම තමයි බීටා. කොහොම හරි